आयोवान कालीन प्रवृत्ति वार्ता करने अंक एक सियत मध्यान प्रवृत्ति विकास मे मम कविंदु विजयवर्धन प्रथम नवधान्य सिरस्ताल वेत गम समग पिलिसंदर अद उतुरट अविसा वेल्ले सिदुवु पिपिरीमकिन पुद्गलेकु जीवितक्षुयट हुदु देशपालन अरमुणु संदहा एन्नत बावित नोकरान्न राज्य अमति चन्न कियाई यलित वतावक आंडुव पोलिम युगयक सह सलाक युगयक हदनवा तिस्सगेन चोदना आंडुवट वेला तियेन्ने मग हिटियो तोनसी गेदर गियोत अमुनसी जविपेन प्रकाशय प्रथम नवदाहनीय देशीय पुवत्वेत गाम समग पिलिसंदर वेडसटहने दा हत्वन अधियर अद वौनियाव वेडिवैत्य कलु प्रदेशवे बोगस्वेव महाविद्यालयदी जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन आरंभ वुना उत्तर पलाते गम समग पिलिसंदर पलम वेडसटहन वौनियाव दिस्त्रिक्के वौनियाव उत्तर प्रदेश लेखम बल प्रदेशयट अयत वेडिवैत्य कलु ग्राम सेवा वसमेदी अद आरंभ वुना ගැමි හමුව සඳහා බෝගස්වැව මහවිද්‍යාල භූමිය තෝරාගෙන තිබෙන අතර මෙය ගම සමග පිලිසඳර වැඩසටහනේ 17 වැනි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වූ මෙම සංවාදයට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් ප්‍රමුඛ මහජන නියෝජිතයින් අමාත්‍යංශ ලේකම්වරුන් සහ විවිධ ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් එක්ව සිටින බවයි ජනාධිපති මාත්‍යංශයේ නිවේදනය කළේ වවුනියාව නගරයේ සිට කිලෝමීටර් 38ක් පමණ දුරින් නැගෙනහිරින් හා දකුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවියට හා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයටත් බටහිරින් නන්දිමිත්‍ර ගම්මානයටත් මයිම වෙඩිවත්ත කල්ලු ග්‍රාම නිලධාරී වසම පිහිටා තිබෙනවා වෙඩිවත්ත කල්ලු හා අවට ගම්මානවල ජනතාව දිගු කලක සිට පොදු ප්‍රශ්න රැසකින් පීඩා විඳින්න සිටිනවා 2010 වසරින් පසු සංවර්ධනය වූ අතුරු මාර්ග නිවාස විදුලිය ඇතුළු යටිතල පහසුකම් ඌනතාව පානීය සහ වගාචල හිඟය කෘෂිකාර්මික ගැටලු මෙන්ම වන අලිතර්ජනය ඇතුළු ප්‍රශ්නවලට එම ප්‍රදේශයේ ජනතාව මුහුණ පා සිටින බවයි ජනාධිපති මාත්‍යංශය නිවේදනය කළේ ඉඩම් හිතිය පිළිබඳ ගැටලුවට ස්ථිර විසඳුම් ලබා ගැනීම වැව් සහ ඇලවේලි සංවර්ධනය බෝගස්වැව රෝහල වැඩි දියුණු කිරීම පොහොර ගබඩාවක් ස්ථාපනය කිරීම ගැමි ජනයාගේ සෙසු ඉල්ලීම් අතර වනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිලිසඳර වැඩසටහන සැලසුම් කළේ දේශපාලන බලධාරීන් හා නිලධාරීන් කැටුව තමාම ගමට ගොස් ගැමි ජනතාව පෙළෙන ආර්ථික සමාජ ගැටලු සියසින් දැක ඒවාට සවන් දී කඩිනම් විසඳුම් ලබා දීමෙන් ග්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය සැලසීමේ අරමුණ ඇතිවයි චීන රජයේ ප්‍රධානයක් වශයෙන් මෙරටට ලැබුණු සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත පිළිබඳ අසත්‍ය ප්‍රචාර පැතිරවීම හේතුවෙන් ජනතාවට එම එන්නත ලබා දීම දිනෙන් දින ප්‍රමාද වන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා චීන රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු සයිනෝෆාම් එන්නත පළමුව මෙරට සිටින චීන ජනතාවට එන්නත් කිරීමට සෞඛ්‍යංශ තීරණය කර තිබෙනවා इन अनुतुरु विशेषज्ञ कमिटुवे निर्देश मत मेरठ पूर्वस्यांट अदाल एन्नत एन्नत किरीम इदिरी सिदुकेरुनु एते मैत्र असत्य प्रचार हेतुवेन चीन राज्य प्रधानयक लेस मेरठ लबुनु साइनफार्म कोविड मर्दन एन्नत जनतावट लबा दीमट दिन दिन प्रमादवन बव राज्यमात्य चन्न जयसुमन महता पवसनवा चीन एन्नत लंकावट लबा गनीम पिटुपास एट विरुद्धव कटयुतु करपु यमकिसी देशपालन पेलगैस्मक तिमुना एकट विरुद्धव कटयुतु करपु खंडायमक सिटिया ओउन तमै मे वरदी अदहस समाजगत करे इदि मेक निसा උනේ විශේෂයෙන්ම මේ එන්නත් පිළිබඳ හදාරන විශේෂඥ කමිටුවල ඉන්න සමාජිකයන් බිය වෙලා ඉන්නවා වුන් අධෛර්යමත් වෙලා ඉන්නවා මේ කටයුතු කරන්න. මොකද මේ විශේෂඥ විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරු වුන් ස්වේච්ඡාවෙන් තමයි මේ කටයුතු කරන්නේ. විවිධ බිය ගැන්වීම් කිරීම නිසා අද මේ චීන සයිනෝෆාම් මෙන්නත ලබා දීම දිනෙන් දින ප්‍රමාද වෙන යම්කිසි තැනකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අධිකාර ජනාධිපතිතුමාගේ ඉල්ලීම පිට අපිට ලක්ෂ 6ක් ප්‍රදානයක් ලෙස ලැබුණා. එතකොට එහි අනුමැතිය මේ වෙනකොට තියෙන්නේ ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ලබා ගැනීම සඳහා තමයි අනුමැතිය තියෙන්නේ. එතකොට ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම සඳහා අපිට තවත් දත්ත කිහිපයක් අවශ්‍ය වෙනවා. තවත් නිර්දේශ කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒ කඩිනමින් කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැබැයි මේ එල්ල වෙන අනවශ්‍ය පීඩනය නිසා අපේ රටේ ජනතාවට තියෙන අවස්ථාවක් තව දිනෙන් දින ප්‍රමාද වීමක් තමයි මේ සිදුවෙන්නේ. විශේෂයෙන්ම අපි කනගාටු වෙනවා තමන්ගේ පුදු දේශපාලන අරමුණු සඳහා මේ එන්නතක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන්. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් 211 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 28 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්.
ඉදිරි ආසාදිතින් 185 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතින් වන අතර ඒ අතරින් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 35. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 32ක්, යාපනේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 21ක් වාර්තා වී ඇති අතර ඉදිරි ආසාදිතින් 95 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 88,793ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 93,127ක් ලෙසයි. අවිස්සා වෙල්ල මාදොල මාර්ගයේ අබිලි යකඩ එක්රැස් කරන ස්ථානයක තිබී අබිලි යකඩ එකතු කරන ස්ථානයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිදෙනකෝ තුවාල ලබා තිබෙනවා. අවිස්සාවෙල්ල මාදුල මාර්ගයේ අබලි යකඩ එකතු කරන ස්ථානයක සිදු වූ පිපිරීමකින් පුත්තලියකු මිය ගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ අවිස්සාවෙල්ල පුවක් පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අදාළ අනතුරින් තවත් පුත්කලින් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවෙල්ල පොලිසිය විසින් විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. එම ස්ථානයේ එක් සේවකයෙකු යම් අබලි ද්‍රව්‍යයක් ගෑස් ලාම්පුවක් උපයෝගී කරගනිමින් කැපීමේදී එය පුපුරා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ පිපිරීමෙන් පසුව 56 පුවක් පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මිය ගියා. ඒ වගේම තවත් 3 දෙනෙක් තුවාල ලැබුවා. මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කළා. ඒ වගේම ප්‍රකාශ සටහන් කළා. එෙහිදී අනාවරණය වී තිබෙන්නේ මෙම පුද්ගලයා යම් කිසි එකතු කරන ලද පරණ අබිලි ද්‍රව්‍යයක් ගෑස් ලාම්පුවක් භාවිතා කරමින් කපන අවස්ථාවේදී මෙම පිපිරීම හටගත් බවටයි. සම්බන්ධයෙන් අවිස්සාවෙල්ල මහේත්‍රාත් අධිකාරණය විසින් ඊයේ මහේත්‍රාත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එෙහිදී රජ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් ලබා දී තිබෙනවා. මෙම සිද්ධිය ස්ථානයේ පරීක්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙසට ඒ අනුව අද දිනේදී රජ රස පරීක්ෂකවරයා විසින් මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා. රජු විසින් අවුරුදු සමයට සමගාමීව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ඒ අයුරින්ම ජනතාව පිළිපැදීමට කටයුතු කළහොත් මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද ජනතාවට සුබදායි කරගත හැකි බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ ශාලාව ප්‍රදේශයේදී මාත්‍යවේද අදහස් දක්වමින් ලක්ෂ 69ක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බලය ලබා දුන්නේ මහත් බලාපොරොත්තු ඇතුව. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන්නේ වැඩකාරයෙක් කියන එක කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරපු නායකයෙක්. බාධා කරන්නේ කවුද කියන එක අපට අදාළ නැහැ. ඔවුන්ට එරෙහිව අපි සටන් කරනවා. ආණ්ඩු වීදකම ශ්‍රී ලංකා ජාතික පක්ෂය ගොඩනගනවා කියලා ප්‍රකාශයක් කරන එක පාර ජනාධිපතිතුමා. ආණ්ඩු වීදම මේක කැළපිනවද? පිවිතුරු හෙළවුරුමේ නායකයා විදියට මට පිවිතුරු හෙළවුරුමේ ගොඩනගන්න තියෙන අයිතියම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට අයිතිය තියෙනවා. ලෝකේ පුරාම වසංගතයෙන් පස්සේ ලෝක ආර්ථිකයේ හැකිලිමින් පවතින විට ලෝකයේ අනිත් රටවලට සාපේක්ෂව අද මේ රට හොඳ තැනක තියාගන්න වර්තමාන ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා. වෙනදා මින් සතුටෙන් අවුරුදු සැමරීමට යම් දුෂ්කරතා තිබුණත් ජනතාවට අවුරුදු සමරන්න අවශ්‍ය වාතාවරණ අපි සකස් කරලා තියෙනවා. අවුරුදු වෙනුවෙන් නිකුත් වුණු සෞඛ්‍ය රීති හොඳින් අධ්‍යයනය කර ඒවා පිළිපැද්දොත් ලබන්නා වූ නව වසර සුබ නව වසරක්ම වේවි. උත්සව සමයට පමණක් නොව ජනතාවට සහනදායි ලෙස ජීවත් විය හැකි ආර්ථික ක්‍රමයක් රජය විසින් සම්පාදනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්නායක මහතා පවසනවා. ඒ අවිස්සාවෙල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මං අහලා බැලුවා සත්වසෙන් දෙන බඩු මල්ල ගැන. මේ බඩු මල්ලේ තිබෙන්නේ රුපියල් 1011ක බඩු විතරයි. බන්දලගුණවර්ධන නැමතුමා කියනවා මං අහගෙන රුපියල් 1400ක බඩු මල්ලක් මේ තියෙන්නේ කියලා. මොනවද මේකේ දෙන්නේ? රතු කැකුළු හාල් කිලෝ 1යි. සුදු කැකුළු කිලෝ 1යි. පරිප්පු කිලෝ 1යි. සීනි කිලෝ 1යි. සෝයා මීට් පැකට් එකයි. මාස්ක් එකයි. මේ වගේ බඩු ප්‍රමාණයක් දෙන්නේ. මේ වගේ මුළු වටිනාකමම රුපියල් 1011යි. රුපියල් 11ක් ලාභයක් දීලා මිනිස්සු කොච්චර පෝලිං වල දක්වනවද? අපි ඉල්ලන්නේ මේක නෙවෙයිනේ. අපි ඉල්ලන්නේ මේ උත්සව සමයපමණක් නෙවෙයි මිනිස්සුන්ට සහනදායීව ජීවත් වෙන්න පුළුවන් බඩු මිලක් හදන්න. එහෙම පිටින්ම මිනිස්සු ගොනාට අන්දන්න හදනවා. සත්වසෙන් රුපියල් 1000ක බඩු මල්ලක් දෙනවා සහනදායී අන්දමට කියලා. අනිත් එක එක පුජ්‍යලේකුට දෙන්නේ එක බඩු මල්ලක් විතරයි. අද රටේ එහෙම සීමා කරන්න පුළුවන්ද? මිනිස්සුන්ට කියන්න පුළුවන් ද හාල් කිලෝ 1යි දෙන්නේ ඊට වඩා ගන්න බෑ කියලා. අපි
විවෘත වෙලඳ පලක් තිබෙන්නේ විවෘත ආර්ථිකයක් තිබෙන්නේ එහෙම වෙලාවක යලිත් වතාවක් මේ ආණ්ඩුව හදනවා පෝලිං යුගයක් ආපහු සලාක යුගයක් මේ විහිළු කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ හේතුවෙන් ජනතාවට මැතිවරණයක අවශ්‍යතාවය පැමිණ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා ඒගාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණටත් වඩා මේ රටේ ජනතාව සූදානම් පහුගිය ජනාධිපතිවරණයේදී පහුගිය මහමැතිවරණයේදී ආණ්ඩුව දීපු පොරොන්දුයි දැන් කරන කෙරුවාවයි සංසන්දනය කරලා බලලා ජනතාවගේ ප්‍රතිචාරය ප්‍රකාශයට පත් කරන්න. හැබැයි ජිනීවා මානව හිමිකම් කොමිසම යන වෙලාවේ අපි දැක්ක මේ රටේ පළාත් සභා මැතිවරණයේ පවත්වන මහා තදියමක් කඩිමුඩියක් ඇවිල්ලා තිබුණා. ජනාධිපතිතුමා මැතිවරණ කොමිසමේ සමාජිකයෝ හම්බ වුණා. ජනාධිපතිතුමා හිටපු පළාත් සභා මැති ඇමතිවරු හම්බ වුණා. ඇයි ඒ? ඉන්දියාව කිව්වා පළාත් සභා ඡන්දෙ කඩිනම් කරන්න ඕන නැත්නම් අපි ඡන්දෙ දෙන්න සලකා බලන්නේවත් නැහැ කියලා. ඉන්දියාව මේ පැත්තෙන් ප්‍රෙෂර් කරනවා. හැබැයි අපේ ආරංචි හැටියට සියලු බුද්ධිංශ වාර්තා ආණ්ඩුවට පෙන්නුම් කරලා තියෙනවා මේ වෙලාවේ ඡන්දෙකට යන්න එපා. බඩු මිල වැඩි. ජනතාව පීඩාවක ඉන්නේ. අර ඒ කැලේ කපනවා. මේ සීනි වලින් වංචා කරලා, මේ පොල්තැල් වලින් වංචා කරලා ආණ්ඩුවගෙන අප්‍රසාදයක ඉන්නේ. ඕකයි මේ තියෙන ප්‍රශ්නය. ඉන්දියාවට යට වෙන්නත් ඕන, බුද්ධි වාර්තා දිහා බලන්නත් ඕන. දැන් ආණ්ඩුවට ලා තිබෙන්නේ මග හිටියොත් ඕනසි, gedara giyot අඹුනසි වගේ තත්ත්වයක්. මේ දිනවල දැඩි කතාබහට ලක්වන පිළිකාකාරක පොල්තැල් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන් මේ පොල්තෙල් වසවිස මිශ්‍ර කරලා දෙන්න ප්‍රධානම කාරණය උනේ 2016 දී යහපාලන ආණ්ඩුව පොල්තෙල් සහ ෆාම් ඔයිල් දෙක කවලම් කරලා ගෙනල්ල විකුණන්න පුළුවන් කියලා ගැසට් පත්‍රයේ කිමුත් එලි දක්වලා තියෙනවා. ඒක තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මේ කාලය තුල අපිට පුළුවන් වුණා මේ ජාවාරම අල්ලා ගන්න. පිළිකාකාරක ප්‍රමාණය 10%ක් තිබුණත් ප්‍රමිති කාර්යාංශයට අහු වෙනවා. හැබැයි ඒකට අහු වෙන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණාගාරයට අහු වෙන්නේ 30%ක් තිබුණොත් විතරයි. හැබැයි ඒකට අහු වෙනවා. ඒ කියන්නේ 10% ලොකු විද 30%ට වඩා අපි දැන් හැමෝම දන්නවා මේක මේ අදී වෙච්ච සිද්ධියක් නෙමෙයි මේක කාලා තිස්සේ වෙච්ච දෙයක් කියලා ඒ සම්බන්ධයෙන් පියවර ගනිමින් තිබෙනවා වැඩි කරුණට දනුවත් දෙන එකත් ඉස්සරහට සිද්ධ වෙවි. ලංකාවේ පොල්තෙල් පාවිච්චි කරන ප්‍රමාණයෙන් යම් කිසි තා කුඩා ප්‍රතිශතයක් පමණයි මෙතනදී මේ අපි කතා කරන්නේ. ඉතින් ඒවා දැන්නම නතර කරලා තියෙනවා. එළියට ගිහිල්ලා තියෙනවනේ ඒවා සම්බන්ධයෙන් සොයලා බලලා කටයුතු කරමින් තිබෙනවා. සිංහල අවුරුදු ළඟ වෙනකොට මේගොල්ලෝ බැලුවා අර බාලතෙල් ගෙනලා අපේ මිනිසුන්ට දීලා මිනිස්සු කැමති කරගන්න. නමුත් ඒක බැරි වුණා. මොකද ඒ කරපු වංචාව දැන් අවු වෙලා තියෙන්නේ. වංචාව මේ කරපු මිනිසුන්ට දඩුවම් දෙන්න තමයි ආණ්ඩුව කරන්න ඕනේ. නමුත් ආණ්ඩුව මේක ඒගොල්ලන් ආරක්ෂා කරන්න තමයි දැන් කටයුතු කරනවා නිසා මේගොල්ලන්ට දඬුවමක් දෙන්න කිසි උවමනාවක් නැහැ. මේ වෙන මිටත් අදාළ පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. එතනම අපි දකිනවා ඒ తත්වය ඊටම කනගාටුදායක తත්වයක්. ඒ නිසා මේකෙදී කරන පරීක්ෂණ තුලින් අනාවරණය වන ප්‍රතිඵල මත වගකීමට ලක්විය යුතු කවුරුන්ද කියන එක නිශ්චය කරගෙන වගකීම් තු අයට තරාතිරම ඕ කිසිදු වෙනස් සම්බන්ධතාවයක් ගැන නොසිතා ලබා දිය හැකි දඬුවම ලබා දිය යුතුයි කියන මතය තමයි අපි සිටින්නේ. ආණ්ඩුව ප්‍රකාශ කරේ පොල්තෙල් ගුදම් වල තියෙනවා බැහැරට ගියේ නැහැ කියලා. හැබැයි බවුසර් ගනම් විස සහිත පොල්තෙල් අහු වෙනවා. පොලිසිය අත්අඩංගුවට ගත්තනම් ඉදිරිපත් කළ යුත්තේ අධිකරණයටයි. නමුත් මේ පොලිසිය නීතියන්තෙන් කිව්වලු රේගුවට බාර දෙන්න කියලා. මෙයනි බලපෑමක් කළ හැක්කේ ආණ්ඩුවේ බලධාරීන්ට පමණයි. නීති විරෝධී ලෙස රත්රන් කිලෝග්‍රෑම් 17ක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස රැගෙන ආ රත්රන් කිලෝ 17ක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ රත්රන් තුගේ වටිනාකම රුපියල් මිලියන 220ක් පමණ විය හැකි බවටයි සැක කෙරෙන්නේ. ශ්‍රී ලංකා රේගුල නිලධාරීන්ට මද්‍රව්‍ය පාලනාංශික නිලධාරීන්ට හඳුනා ගැනීමට හැකි වුණා සැක කටයුතු පුද්ගලයෙක්. එම පුද්ගලයා පිළිබඳ දීර්ඝ ලෙස අපි විමර්ශන කටයුතු කළා. එම විමර්ශන කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස ඩුබයි සිට ලංකාවට පැමිණෙන මගින් විසින් ගුවන්තොටුපළ පරිශ්‍රයේ තිබෙන වැසිකිළිවලදී වටිනා භාණ්ඩ විශේෂයෙන්ම රත්තරන් වගේ ද්‍රව්‍ය තැන්පත් කරලා යනවා. එහිදී ඔවුන් දන්නවා ශ්‍රී ලංකා රේගුවේ රාජකාරී ස්වභාවය නිසා අදාළ මගින්ට මනම අවස්ථාවකදීවත් ශ්‍රී ලංකා රේගුවේ හරහා පැමිණීමේ පරයන්ත හරහා යාමට අවස්ථාව ඉතාම අඩුයි. එම අවස්ථාව අඩු නිසා විවිධ ක්‍රම උපායන් පාවිච්චි කරනවා මෙම භාණ්ඩ ශ්‍රී ලංකා රේගුවෙන් පිටකිරීම. එවැනි අවස්ථාවක් තමයි අද අපි අඳුරගත්තේ. ශ්‍රී ලංකා රේගුවේ ගුවන්තොටුපළ රාජකාරී ඉතිහාසයේ විශාලතම වැටලීම අද සිදු කරන ලැබුවා. රුපියල් මිලියන 220ක් පමණ වෙන
රත්තරන් බිස්කට් 161ක් එනම් කිලෝ 17ක පමණ ප්‍රමාණයක් වැටලීමක් මෙම ව්‍යාචාවරම් සිදු කරන සඳහා ඔවුන් විසින් මේවර තෝරාගෙන තිබුණේ ගුවන්තොටුපළ සේවය කරන පවිත්‍රදාලි නිලධාරියෙක් පුවත් නිමයි යලිත් හමුවෙමු සවස 6ට සුබ සවස් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.